Hello everyone, welcome to my channel. ඔන්න ඉතින් මම අදත් අරන් ආව unboxing video එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම මේ video එකේ ගත්ත items මොනවද වගේම order එකක් ගන්නෙ කොහොමද? ඒ හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි යන්නේ. Video එකත් එක්ක දිගටම එකතු Hi guys, ඔන්න ඉතින් මම අද අරන් ආව AliExpress එකේ unboxing video එක ඔයාලත් එක්ක share කරගන්න. ඒ වගේම ඔයාලා මගෙන් අහපු ප්‍රශ්න වලට මම උත්තරත් අරන් ඇවිල්ලා තියෙනවා. කොහොමද order එකක් order කරන්නේ? අන්න ඒ වගේ ප්‍රශ්න අපි අද කතා කරමු. එහෙනම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔන්න ඉතින් මුලින්ම අපි බලමු මට මොනවද අද හම් වෙලා තියෙන පාර්සල් එක කියලා. මේක මට හම්බුනේ ඊයේ හවස. ඉතින් මම හිතුවා ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න. අපි බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි ඒ පාර්සල් එක. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ආසාවෙන් මේ හිටප එකක් මෙන්න මේක. මම හෙන ආසාවෙන් හිටියේ මේකට. ඒක කියුට්. ඒක කියුට් මා කියුට්. සිනිදුයි මේ හොඳ ක්වොලිටි එකකින් තියෙනවා මේක. හරිම ලස්සනයි. ඉතින් ළමයි අපි මේ වගේ එකක් ගන්න ගියොත් එහෙම අපේ ලංකාවේ තියෙන කඩේකින් මම ගොඩාරියක් බැලුවා මේ වගේ එකක් ගන්න. හැම එකක්ම 1200යි 2100යි මෙන්න මේ වගේ ගණන් වලට තමයි තියෙන්නේ. ඉතින් මේක මට ගන්න ගියේ $1.95. මාරම කියුට් එක මම වීඩියෝ එකේ ඉස්සරහට දාලා පෙන්නන්නම්. හරි ළමයි. දැන් අපි කතා කරමු අපි gift බල බලම ඉතුරු ඉස්සරහට වීඩියෝ එක කතා කරගෙන යන්. ඉතින් ළමයි මුලින්ම කියන්න ඕනේ order එකක් දාන්නේ කොහොමද කියලා හැමෝම අහපු ප්‍රශ්නයක්. මුලින්ම ඔයාලා කරන්න ඕනේ මම ගිය පාරක් කිව්වා මේක. එයාට ගොඩයි comment දාලා අහලා තිබ්බ හින්දා මම පියවරෙන් පියවර ආයේ කරන්න හිතුවා. පළවෙනි එක තමයි ඔයාලා ඉස්සලාම Play Store එකට ගිහිල්ලා හරි App Store එකට ගිහිල්ලා හරි AliExpress app එක මෙන්න මේ විදිහට download කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ email එක මෙන්න මේකට මේ යටින් එහෙම පෙන්නන එකට add කරලා ඔයාලගේ email එක ඒ වගේම email එක විතරයි ඉල්ලන්නේ. email එක හරියට ඔයාලා දැම්මහම අපේ country එක මෙන්න මේ වගේ ඒවා යටට එනවා. ඒව හරියට දාලා ඔයාලගේ AliExpress account එක හදා ගන්න. ඊට පස්සේ අපිට account එකට ගිහාම hi කියලා වැටෙනවා. ඒ කියන්නේ hi කියලා උඩින් වැටෙනවා කියන්නේ අපි හරියටම අපේ account එක හදාගෙන කියන එක. ඊට පස්සේ දෙවෙනි එක තමයි අපේ account එකට අපි ගිහිල්ලා මෙන්න මේ මෙතන තමයි මෙන්න මේ උඩ තියෙන ටික තමයි අපේ සේල් එකේ අපිට ගන්න පුළුවන් බඩු. මෙතනින් ඔයාලා කැමති අයිටම් තුනක් තෝරගන්න පුළුවන්. ඉතින් ඔයාලා කැමති අයිටම් තුනක් මේකෙන් තෝරගත්තට පස්සේ පහලින් හරියටම තුනක් තෝරගන්න ඕනේ, දෙකක් ගන්න බෑ. එතකොට මෙන්න මෙහෙම හරියටම බලලා ෆ්‍රී ෂිපින් බලලා තෝරන්න. අනික් කාරණාව තමයි ළමයි ඔයාලා ඕඩර් එකක් කරද්දී අපිට උඩින් පෙන්නනවා මෙහෙම 0.62 64 65 එන්නේ. ඒ වගේ ඔයාලා ඇතුළටත් ගිහිල්ලා බලන්න සමහර ඒ වගේ වෙනස් වෙන්න පුළුවන් ගණන්. එහෙම වෙන්නේ නැහැ, ගොඩක් දුරට ඔයාලට එහෙමත් වෙන්න පුළුවන්. සමහර ඒ වගේ ෆ්‍රී ෂිපින් කියලා වැඩිලා තිබ්බට ෆ්‍රී ෂිපින් නෙමෙයි. හරියටම බලලා කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා කැමති අයිටම් තුනක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කැමති අයිටම් තුන මෙන්න මෙහෙම කාඩ් එකට වැටෙනවා අපේ. ඉතින් කාඩ් එකට වැටෙනහම ළමයි
අපි ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලගේ ඕඩර් එක ලංකාවට එන්නේ කවද්ද මෙන්න මේ වගේ ඕඩර් ට්‍රැකින් එක බලන්න පුළුවන්. ඔයාලා හරියටම ඕඩර් එක දැම්මට පස්සේ මෙන්න මේ මුල ස්ටෙප් එක විදිහට ඔයාලගේ ඕඩර් එක එන්නේ කවද්ද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ කාඩ් එකට ගිහිල්ලා ඒක ක්ලික් කළාට පස්සේ අපේ අයිටම්ස් තුන පෙන්නනවා. ඒත් එක්කම පහලින් අපිට පෙන්නනවා අපේ බෑන්ක් කාඩ් එකේ කීයක් කැපෙනවද කියලා. ඉතින් ළමයි, ඔයාලා මේක අනිවාර්යයෙන්ම අවධානයෙන් බලන්න. කාඩ් එකට පහලින් අපේ ඕඩර්ස් තුනට පහලින් මෙහෙම පෙන්නනවා. ඉතින් මේ පෙන්නන තුන ක්ලික් කරාම අපිට කැපෙන සල්ලි ගාණක් පෙන්නනවා. ඒක ඕකේ නම් ඔයාලා සේව් දෙන්න. ඉතින් ඊට පස්සේ වැටෙනවා ලේසිම දේ තමයි දැන් ඔයාලගේ විස්තර ඇඩ් කරගන්න තියෙන්නේ. හරියටම ඇඩ් කරන්න ඔයාලගේ නම, ඔයාලගේ ඇඩ්‍රස් එක, ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක, මෙන්න මේ වගේ ඒවා ඔයාලට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඒක හැමෝටම කරගන්න පුළුවන් දෙයක් නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයා එතනින් පස්සේ ඔයාගේ ඕඩර් එක කන්ෆර්ම් කියලා ඔයාලට එනවා. ඉතින් ඕඩර් එක කන්ෆර්ම් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ ඕඩර් එක එන්නේ කවද්ද. ඒ වගේම ඔයාගේ ට්‍රැකින් එක පෙන්වන්නේ ඕඩර් එක එයාලා ship කරාට පස්සේ. ඒ කියන්නේ එයාලා පැක් කරලා ඩිලිවරි වෙන්න බාර දුන්නට පස්සේ තමයි ඔයාලට ට්‍රැකින් එක එතන ඉඳන් පෙන්වන්නේ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි ගොඩක් අය කරන වැරැද්ද. ඔයාලා ඕඩර් එක දාලා සල්ලි ගෙවලා ඔක්කොම කරාට පස්සේ මෙන්න මේ එහා පැත්තේ තියෙන බටන් එක ක්ලික් කරන්න එපා ළමයි. එහෙම කළොත් ඔයාලගේ ඕඩර් එක අනිවාර්යයෙන්ම එන්නේ නැහැ. එහෙම කරන්න යන්න එපා. එතකොට ඉතින් එයාලා ඕඩර් එක ඔයාලට දුන්නා වගේනේ, ඕඩර් එක කන්ෆර්ම් කරා වගේනේ හම්බුණා කියලා මේක දෙන්න යන්න එපා. එතකොට ගොඩාක් දුරට ඔයාලගේ ඕඩර් එක ඔයාලට එන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි ඕඩර් එකක් AliExpress එකෙන් අපි ඕඩර් කරගන්නේ. හරි, ඊට පස්සේ අපි යන් මගේ දෙවෙනි ඇටම් එක මොකද්ද කියලා බලන්න. ළමයි, අද නම් ඇවිල්ලා තියෙන හැම එකම වගේ ගොඩාක් ගොඩාක් කියුත්. ඉතින් මේක කියුට් එකක්. මේ ආලට පේනවාද? මේක හරි ෂයින් එකට තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. මම නම් දන්නවා මේ මොනවද කියලා. ළමයි, මේ බලන්න. මේ ඇවිල්ලා තියෙන්නේ මේකප් බ්‍රෂර් සෙට් එක. මම මේක එනකම් මාර මාසාවෙන් හිටියා. අපි බලමු මේක කොහොමද කියලා. ෆොටෝ එකේ වැටෙන්නේ මෙන්න මේ විදිහට. බලමු. මේකේ බ්‍රෂ් ළමයි. ළමයි බ්‍රෂ් තියෙනවා හරියටම 13ක්. ඉතින් මේකේ බ්‍රෂ් තියෙනවා ලිප්ස්ටික් ගන්න, එතකොට අයි ෂැඩෝස් ගන්න, එතකොට බ්ලෂර්ස් කරන එහෙම බ්‍රෂ් තියෙනවා. ළමයි, මම මේක ගැන කියනවා නම් ඔයාලට මෙන්න මේකේ ෆොටෝ එකේ තරම්ම ලොකුම ක්වොලිටි එකක් නැහැ. මේක තමයි ලොකුම බ්‍රෂ් එක. මෙන්න මේකේ ළමයි මෙහෙමයි. අපේ ගානට සාධාරණයි. මොකද බිංදුවයි, ඒ කියන්නේ බිංදුවයි 7.64යි මට මතක විදිහට මේක උනේ. ඒ ගානට මේක සාධාරණයි. මොකද අපි ලංකාවේ මේ වගේ මේකප් බ්‍රෂර් සෙට් එකක් ගන්න ගියොත් ඔක්කොම 2500යි 3000යි එතනින් උඩ තමයි. හොඳ හොඳ බ්‍රෑන්ඩ් වල ඒ වගේ ගණන් තමයි වෙන්නේ. ඉතින් ඒ අතින් මේක සාධාරණයි. ඉතින් ළමයි, මේ මම සාමාන්‍ය මේකප් පාවිච්චි කරන කෙනෙක් විදිහට කියනවා මේ බ්‍රෂර්ස් ඒ තරම්ම ලොකුම ක්වොලිටි එකක් නැහැ. ඉතින් හොඳ නරක කතා කරන්න ඕන නෝලත් එක්ක.
ඉතින් ලොකු කොලිටිය එකක් නැහැ. ඒ වුණාට අපිට නෝමලි මේකප් දාගන්න මෙන්න මේ වගේ ඒවා යූස් කරන්න පුළුවන්. ඉතින් ළමයි ගානට පාඩුවක් නැහැ. ඉතින් මම මේකට හරිම ආසයි. ඔයාලගේ කෙනෙක් ඉන්නවා නම් මේවට කැමති නම් ඔයාලට පුළුවන් ඕඩර් කරන්න. ඉන්නවා චුට්ටක් පින්නන්න. අපිට ලිප්ස්ටික් ගන්න බ්‍රෂ් එක. එතකොට අයි ෂැඩෝස් මෙන්න මේ වගේ තමයි පේන්නේ. හරි ළමයි, ඊට පස්සේ අපි ඉස්සරහටම කතා කරමු. ඊට පස්සේ හපු කාරණාව තමයි ගොඩක් අය මගේ මොකද්ද මේ account එක verify කරගන්නවා කියන එක. ළමයි account එක verify කරගන්නවා කියන එක හරිම ලේසි. ඒක සාමාන්‍යයෙන් අපේ phone වලට ඔටෝම එන දෙයක්. අපි account එක හදපු ගමන්ම අපිට verify කරන්න කියලා එනවා. ඉතින් එක එක කෙනාගේ ෆෝන් වලට ක්ලික් කරන්න යන්නේ ඒ වගේ. ඉතින් මගේ ෆෝන් එකේ ඉන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේක අපි ඇඟිල්ලේ මේ යටට ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ වෙරිෆයි වෙනවා account එක. ඉතින් අනික් කාරණාව තමයි මට ගොඩාක් අය comment කරලා තිබ්බා මේ offer එක දැන් ඉවරද කියලා. මේ offer එක ඉවර නෑ ළමයි. තාම මේ ඔෆර් එක තියෙනවා. ඔයාලට ඕඩර් කරන්න පුළුවන්. ඉක්මන් කරලා ඕඩර් කරන්න. ඉතින් මේ ඔෆර් එක ඉවර නැහැ තාම. ඊට පස්සේ කියන්න ඕන දේ තමයි ඔයාලා ගොඩාක් අය අහනවා කොහොමද මේ items එනවද අනිවාර්යෙන් කොහොමද එන්නේ මෙන්න මේ වගේ ඒවා. මම කලින් වීඩියෝ එකෙත් මේ ප්‍රශ්නවලට උත්තර දීලා තිබ්බා. දැන් ලංකාවට ගොඩාක් අයට එහෙමයි අපිට orders හම්බ වෙන්නේ පොඩක් ඉන්න වතුර වීලෙන්න. හරි, ගොඩාක් අයට orders හම්බ වෙන්නේ ළමයි. මේක ගොඩාක් අය අහපු ප්‍රශ්නයක්. අපිට දැන් ඉස්සර නම් හම්බ වෙන්නේ අපේ තැපැල් මාමා අතේ. තැපැල් මාමා කියන්නේ පෝස්ට් ඔෆිස් එක හරහා. දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපිට කුරියර් සර්විස් එකක් හරහා තමයි AliExpress එකේ ඕඩර් ගෙදරටම ගෙනත් දෙන්නේ. ගොඩාක් දුරට යාලා එන්න කලින් අපිට කෝල් එකක් දීලා තමයි එන්නේ. මට නම් ආපු හැම එකකටම යාලා කෝල් එකක් දීලා තමයි ආවේ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඕඩර් කරන එකේ. හරි ළමයි, ඊට පස්සේ තව දෙයක් තමයි ගොඩ කට්ටිය අහපු අහන අපි කැමති items නැහැ කියන එක. ළමයි මං කලින් වීඩියෝ එකේ කිව්වා ඒ විදිහට බලලා ඔයාලට පුළුවන් ඒවා කරන්න. මම කිව්වේ කලින් සර්ච් කරලා ඇවිල්ලා ආයෙත් ඔයාගේ AliExpress app එක close කරලා විනාඩි 10කට විතර පස්සේ ආයෙ open කරන්න. එතකොට අපිට අර sale කියන list එකේ ඔයාලා කැමති item එක වැටේ. ළමයි මෙන්න මේ විදිහට ඔයාලා කැමති අයිටම් එක වැටෙන අතරතුර ඩොලර් 2 ඩොලර් 3 මෙන්න මේ වගේ අයිටම්ුත් වැටෙනවා. බැරි වෙලාවත් ඒවා ගන්න යන්න එපා. මොකද අපේ කාඩ් එකට වෙනම ගාණක් ඇඩ් වෙනවා. ආයි අනික් කාරණාව සමා සමහර අයට බඩු ගත්තී එයාලට කූපන් හම්බ වෙනවා. ඔයාලා පේමන්ට් කරන්න කලින් මේ කූපන් එකක් හම්බෙලා තියෙනවා නම් අනිවාර්යෙන්ම ඒක බලලා ඔයාලගේ account එකට payment කරන්න. එතකොට ලොකු ගාණක් ඔයාලට අඩු වෙනවා. ඉතින් අපි බලමු මගේ තුන්වෙනි item එක මොකද්ද කියලා. ළමයි ඒක තමයි ලස්සනම item එක. ඒ වගේම මට හම්බුන මේ parcel එකේ ලොකුම item එක තමයි ඒක. 3 2 1 මොකද්ද කියලා guess කරන්න පුළුවන්ද? හරියටම හරි. මේක දැන් ට්‍රෙන්ඩින්ම හැට් එකක්. ඔයාලා ගොඩක් දකින්නවති දැන් මේක හෙන ට්‍රෙන්ඩින් ඇප් එක. මේ කැප් එකක් ගොඩක් අය දානවා. ඉතින් ළමයි මෙන්න මේ තියෙන්නේ හැට් එක. මේක ගැන කියනවා නම් මේකත් මට උනේ $0.96.
ඒකත් මාරම හොඳයි ළමයි. හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ෆොටෝ එකේ තිබ්බ විදිහටම තියෙනවා. අපි දාලා බලමු. අර මේ ධාර කෑල්ල තාමම මෙහෙම තියෙන්නේ. මං හිතන්නේ අර මේ කොහොම දෙකට නවලානේ ආවේ ඒ නිසා. ඉතින් ළමයි මේ කැප් එකේම මේ ඉස්සර මේ ඩිසයින් එකම ඇතුලෙත් තියෙන එකක් තියෙනවා. ඒකත් හෙට ලස්සනයි. ඉතින් ඕලටත් පුළුවන් මේ කැප් එක වගේ එකක් ඕලටත් ඕඩර් කරගන්න. හරි ළමයි. ඊට පස්සේ ඔයාලට මම කියවන්නේ මේ බෑන්ඩ් එක දාලා පෙන්නන්නම් කියලා. ඉන්නකො මම ඒකත් පෙන්නන්නම්. ඒක හරිම කියුට්. මොකද මේ අපිට ගොඩක් ඕන වෙන්නේ ගෑනු ළමයිට ස්කින් කෙයා කරද්දී මෙන්න මේ වගේ ෆේෂල් දාගද්දී ඉන්න ඒ වගේ මේක ෆේෂල් බෑන්ඩ් එකක්. ඉතින් මම අද මට හම්බුණා ආයිස්ටන් තුනෙන් මම වැඩිපුර මාස ඔයාලා හිතන්නේ මොකේද කියලාද කියන්න බලන්න. මම ආසම අයිටම් එක මෙන්න මේක. මොකද මං හිතුවට වඩා එක ක්වොලිටි එකේම තියෙන එක හරිම කියුට්. මං ඒකට හරි කැමති. ඉතින් ළමයි ඔන්න ඕව තමයි මම මේ පාර AliExpress එකෙන් ඕඩර් කරලා මට ඊයේ හම්බුන පාර්සල් එක. ඉතින් ඕලටත් පුළුවන් සේල් එක තාම තියෙනවා. ඕඩර් කරලා බලන්න. මම ඕඩර් කරන විදිහත් තිබ්බා. තව ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් කරන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරන්න. ඉතින් දැන් මම වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් thank you for watching. අමතක නොකර මාව subscribe කරන්න, comment කරන්න, share කරන්න. ආදරේ, bye.